මේක 2009 A level 16 වෙනි ගාන මේ කියන එක බලන්න දුස්රාවී නොවන අසම්පීඩ තරලයක් රූපේ පෙන් නැති නලයේ ඔස්සේ අනවර්තව ගලා යයි නලය කොහොමද තියෙන්නේ මේ හරිය හරස්කඩ පොඩි මේ හරිය හරස්කඩ තඩි එම හරස්කඩම යනවා ඔහොම යනකම් එකම හරස්කඩ ඔහම ගිහිල්ලා මෙතනින් ආයේ හරස්කඩ තඩි හරි නේද දැන් අපිට තේරුම් ගන්න ඕන මෙතන A B C D E F sorry E F හරිද ඔහමද අපෙන් අහන්නේ මේ ඔස්සේ යනකොට ප්‍රවාහ වේගයේ විචලනය ඉතින් අපි දන්නවා මේක තුලින් ද්‍රවයක් යනවා නියත ශීඝ්‍රතාවේ يعني sorry මේ ප්‍රවාහ ශීඝ්‍රතාව නියතයි Q සමානයි AV ප්‍රවාහයක් අනවර්තව ගලා යනවා නම් මේ හරහා ප්‍රවාහ වේගය ප්‍රවාහ ශීඝ්‍රතාවයයි මේ හරහා ප්‍රවාහ ශීඝ්‍රතාවයයි මේ හරහා හැම තැනකම ප්‍රවාහ ශීඝ්‍රතාවය ගැන ඔයාලට මොකද කියන්න පුළුවන් මට උත්තර දෙන්න පුතේ ප්‍රවාහ ශීඝ්‍රතාව සමානයිනේ එකම ප්‍රවාහ ශීඝ්‍රතාවය තියෙන තේරුණා දරුවෝ ප්‍රවාහ ශීඝ්‍රතාව එකමයි මෙයා එකම නම් හරස් කඩ වර්ගඵලය වැඩි තැනක ප්‍රවාහ වේගය අඩුයි හරිනේ මං කියන එක ඉතින් මුලදී මේ හරිය ප්‍රවාහ වේගය මෙවන් මේ AB අතර ප්‍රවාහ වේගය මේ ගාන නම් මෙතනින් පැන්න ගමන් B හා C අතර ප්‍රවාහ වේගය ඊට වඩා අඩුයි C හා D අතර මේ ඔක්කොගෙම තියෙන එකම හරස් කඩ වර්ගඵලය ඊට යනකම් එනිසා ඊට යනකම්ම හරස් කඩ වර්ගඵල එකම නිසා ප්‍රවාහ වේග එකමයි එතනින් පස්සේ E වල ඉඳන් F ට යනකම් මොකද වෙන්නේ නැවතත් හරස් කඩ වර්ගඵල නිසා ප්‍රවාහ වේගය අඩුයි හරිනේ ତර වෙතර එන්නේ A B C D E F ඔන්න ඔහම එකක් තමයි උත්තරේ වෙන්න ඕන එදිර උත්තරේ වෙන්නේ කියද හතර දැන් ඔන්න ළමයෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මොකද්ද අවන්ින් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මෙතනින් මෙහෙම එනකොට ඉතින් පල්ලෙහාට යන නිසා වේගය වැඩි වෙනව නේද එහෙම කෙනෙකුට හිතන්න පුළුවන් සාධාරණයි ඇයි තරලයක් පල්ලෙහාට වැටෙද්දි ප්‍රවාහ වේගය වැඩි වෙනව ගුරුත්වාකර්ෂණය වටන කියන්නේ පල්ලෙහාට ප්‍රවාහය වෙන වේගය එන්නේ වැඩි වෙනව දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මෙන්න මේ ටිකේ වැටෙනකොට ප්‍රවාහ වේගය වැඩි වෙනව නේද කියලා නෑ එහෙම වෙන්නේ නෑ මෙතන තියෙන පුතා මතකද ඔයගොල්ලෝ මං කිව්වා බර්නූලි සමීකරණේ පීඩනයේත් ඒකීය පරිමාවක චාලක ශක්තියේත් ඒකීය පරිමාවක විභව ශක්තියේත් එකතු වන නියතයක් නේ මම කිව්වා පමණෙක් යාමට රෝ ජී එච් වෙනස් නොවි පීඩනයයි ඒකීය පරිමාවක චාලක ශක්තිය වෙනස් වෙනවායි කිව්වා නේ පීඩනය වැඩි වෙනකොට ඒකී පරිමාචා ශක්තිය අඩු වෙනවා මෙයා වැඩිවෙද්දි මෙයා අඩු වෙනවා මිතුරා හරිද නැත්නම් මෙයා අඩු වෙද්දි මෙයා වැඩි වෙනවා නැත්නම් මෙයා මේ වැඩි වෙද්දි මෙයා අඩු වෙනවා මොකක් හරි පමණෙක් යාමට නෑ කිව්වා පීඩනයේ නියතයි මේ දෙන්න වෙනස් වෙනවා වාද ප්‍රවේගයයි ආයම ඒකී පරිමාවක විභව ශක්තිය වෙනස් වෙනවා එහෙම උදාහරණයක් කියන්න බලන්න අර මෙයා නියතව තියෙද්දි මෙයා වෙනස් වෙන එක උදාහරණ අම්බානක් කිව්ව මොනවයි මෙයා නියතව තියෙද්දි මේ දෙන්න වෙනස් වෙන උදාහරණ පිටෝනලය ඊට පස්සේ මුලින්ම ගැන වෙන්චුරි මාණය ඊළඟට ගුවන්ඥානා තටුවල කේස් එක නේද හැම එකම මෙහෙම රෝජියට් අපි වෙනස් අගයන් දැම්මේ නැහැ එකම අගය දැම්මේ ඊළඟ මං කියලා දුන්නා ඔයාලට මෙන්න මේ මෙයා නියත වෙද්දි මේ දෙන්න වෙනස් වෙන කතා ටිකුත් කියලා දුන්නා මොනවයි බඳුනකින් ද්‍රවය පිටවන වේගය නේද කරාමයක් ඇරියාම කරාමයකින් මෙහෙම පල්ලෙහාට එද්දි ප්‍රවාහය පුරා තියෙන එකම වේගය හරි මෙයා නියතව තියෙද්දි මේ දෙන්න වෙනස් වෙනවා එකම ප්‍රවාහය පුරා තියෙන එකම පීඩනය මෙයා වෙනස් වෙනවා වේගයයි විභව ශක්තිය වෙනස් වෙනවා චාර ශක්තිය විභව ශක්තිය එහෙම එකක් කියලා දුන්නා හරිද මං කියන්නේ තේරෙනවද ඔයාලට මං කියන්නේ අර එහෙම ඒවත් එක්ක අඳුනගන්න. එතකොට
මාර විදියට මේක ෆිට වෙනවා වැඩේ. දැන් මේ තියෙන්නේ දරුවෝ මේ වගේ ඒවා මොකද්ද ලේසි මේ වෙච්චර නැහැ යෙදුම් නැහැ. හරිද? මේ තියෙන්නේ මෙයා නියත එකක්. එයා නියතයි. ඇයි? පුතා ඉතින් මේකේ හරස් කඩ වෙනස් වීමෙන් මේ තන වී වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මෙතනින් මෙතනට වී අඩු වෙනවා. ඒක තේරෙනවද? හරස් කඩ වර්ගඵලයේ වැඩි වෙද්දී ප්‍රවේගය අඩු වෙනවා. ඒක හරි නේද? හැබැයි මේ නලයේ දිගේ යද්දී මෙයා පහතට ආවත් ද්‍රවය පහත වෙනකොට මොකද වෙන්නේ? ද්‍රවය මෙතනින් මෙතෙන්ට එනකොට එයාගේ ඒකීය පරිමාවක විභව ශක්තිය අඩු වෙනවා. පහළට එන හින්දා විභව ශක්තිය අඩු වෙනකොට මොකද වැඩි වෙන්නේ? පීඩනය වැඩි වෙනවා, වේගය වෙනස් වෙන්නේ නැහැ, චාර්ජ ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. මෙයාගේ චාර්ජ ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. මේ නිතර මෙතෙන්ට ගම චාර්ජ ශක්තියක එකම වේගය තියෙන්නේ. තේරුණාද කියන්නේ? එකම වේගය තියෙන්නේ, එකම චාලක ශක්තිය. හැබැයි පුතා මෙයා එකමයි H අඩු වෙනකොට, උස අඩු වෙනකොට, මේ උස අඩු වෙනකොට පීඩනේ වැඩි. මෙතෙන්ට වඩා මෙතන පීඩනේ ලොවෙත් වැඩි ඇති. තේරුම් ගත්තා කියන්නේ පුතේ? ඒ හැම එකක් මම එහෙම කිව්ව නේද ඔයගොල්ලොන්ට? අර එක්කෙනෙක් නියතව තියද්දි අනිත් දෙන්න වෙනස් වෙන්න පුළුවන්. එහෙම එකක් තමයි මේ තියෙන්නේ. මේක පුතා අහලා තියෙන සෑහෙන අඩුවෙන් හොඳේ. ඔයාලා ඊළඟ පාර්ද අහන්නේ සමහරට වතුර ටැංකියක් දීලා මේ මොකක් හරි ගයක් උඩ තියෙන වතුර ටැංකියක් දුන්නා. ඒකේ ඉඳන් පල්ලෙහාට වතුර එනවා මෙහෙම වට දිගේ. ඒ බටේ දිගේ පීඩන විචලනය හැරි මොකක් හරි හයි. නැත්තම් වේගයේ විචලනය හයි. මොකක් හරි. හරිද පුතේ? වේගය වෙනස්ුන්නේ වෙන්නේ හරස් කඩ වර්ගඵලය වෙනස් වුණොතින්. හරිද? වේගය අහගෙන ඉන්නේ. වේගය වෙනස් වෙන්නේ හරස් කඩ වර්ගඵලය වෙනස් වුණොතින්. එහෙනම් මේකේ පුතා වේගය වෙනස් වෙන්නේ නැහැ. මෙතන ඉඳන් මෙතෙන්ට. මෙතන ඉඳන් මෙතන එකම වේගය. උත්තරේ 4 නේද අපිට? 4. හරිනේ?